ලංකා කණ්ඩායමේ පළවෙනිම කඩලු පහක් තමන් සතු කරගන්න ඕස්ට්‍රේලියා දඟපන්දුවන ක්‍රීඩක නෙද ලයන් ටෙස්ට් තරඟ රටාවේ ඉහළම කඩුලාභීන් අතරට එකතු වෙන්න සමත් වෙලා තියෙන්නේ දැන්. මේ විදිහ ලයන් ඉන්නේ වැඩිම ටෙස්ට් කඩුලාභීන් අතරේ 12 වෙනි තැන. නව ශ්‍රීලන්ත සුපිරි වේග පන්දුවන ක්‍රීඩක රිචඩ් හැඩ්ලි පහු කරලා ගිය ලයන් දැන් ටෙස්ට් කඩලු 432ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා සුපිරි පාදක පන්දුවන ක්‍රීඩක රංගන හේරත් පහු කරලා යන ලයන් ටෝන තව එක කඩුලයි. කපිල් දේව් සම කරන්න කඩලු දෙකයි. මේ විදිහට ඉහළම කඩුලු ලබාගත් ක්‍රීඩකයන් අතරේ මුල් තරඟකරුවා අතරේ තමයි දැන් මේ ප්‍රවීණ ඕස්ට්‍රේලියා දඟපන්දුවන්න ඉන්නේ. ඒගෙන් ලයන් කිව්වේ මෙහෙම කතාවක්. වැඩිම කඩුලුලාභියෝ ලිස්ට් එක බැලුවම මුල තියෙන විශිෂ්ට නම් ඒ අතරින් කිහිපයක් පහු කරලා යන ලැබෙන එක මට ලොකු ජයග්‍රහණයක්. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. මගේ කඩුලු ප්‍රමාණයේ ඉලක්කම ගැන වැඩි හිතන්නේ නැහැ. ඕස්ට්‍රේලියා කණ්ඩායමට මගේ වෙන්න ඕන ඉහළම සේවය කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිින්මේ කඩලු පහක් ගන්න තනතිල්ලෙන් ලැබුණු උදව් ගැන ලයන් කියලා තිබුණු මෙහෙම කතාවක්. මගේ පළවෙනි පන්දුවම තනතිල්ලේ වැදුනට පස්සේ ලොකු දඟ කැවීමක් ලැබුණා වේගයෙන්. ඉතින් කඩලු ලබා ගන්න නම් වේගය පාලනය කරන එක තමයි කරන්න ඕන. අපින් වෙන්න ඕන පාලනය හරියට කළොත් තනතිල්ල ඉතුරු හරිය කරලා දෙයි. ලයන් හමුවේ හොඳින් පහර දීලා තරමක් හරි ඕස්ට්‍රේලියා කණ්ඩායමට තර්ජනයක් වුණු නිරෝෂන් දික්වැල්ලගේ ප්‍රතිහරඹය ගැනත් ලයන් ඉහලින් කතා කරලා තිබුණා. අපි කතා කළ දෙයක් තමයි අවසන් කඩලු ඉක්මනට දවා ගන්න ඕන කියන දේ. මොකද පන්දුවන්ව හැවිල්ලා එකතු කරන ලකුණු ප්‍රමාණය තරඟයේ තීරණයකට නරක විදිහට බලපාන්න පුළුවන්. බලන්න දික්වැල්ල ගහපු විදිය සමහර වෙලාවට හිතා ගන්නත් බෑ මෙහෙම තනතිල්ලක එහෙම ගහන්නේ කොහොමද කියලා. එයා අපේ පන්දුවන්නන්ට ලොකු පීඩනයක් දුන්නා. තමන්ට එල්ල වෙන පීඩනේ ප්‍රතිවාදීන්ට තල්ලු කරපු ඉනිමක් විදිහට තමයි මම මේ ඉනිම දැක්කේ. ඒ තත්ත්වයත් එක්ක තේපාණයෙන් පස්සේ අපි තරඟයට ආපු විදිය ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒ විදිහට තමයි ලයන් අදහස් දක්වලා තිබුණේ. අපි බලමු ටෙස්ට් තරඟ දෙක අවසන් වෙද්දී මේ දඟ පන්දුවන්නන් වැඩිම කඩුලාභියෝ අතරේ කොහේ නතර වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.